මම හිතන්නේ ලංකාව වගේ රටකට කන් ස්වභාවිතේ නරකයි කියලා. මත්ද්‍රව්‍ය හැම එකක්ම ඉතින් රටට අයහපතක්ම නේ වෙන්නේ. කන්සා තනමල්ලිල පැත්ත තමයි තියෙන්නේ. මම කතරගම මැනේජර් වශයෙන් ඉන්නකොට ওই තනමල්ලිලින් ගෙනියලා අපි කෑමට දාලා කනවා. ඒක හරි ගුණයි. වේද මහත්තුරු කියන්නේ කන්සා එක ගුණයි කියලා. කන්සා කියන්නේ ඇත්තටම සමාජයේ දැන් බහුලව පවතින දෙයක්. ඒ දේ අනිවාර්යයෙන්ම නැති කරන්න ඕන. මොකද කන්සා පාවිච්චි කරන කට්ටියට පොඩක් දුරට ජීවිතේ කාලය සාමාන්‍යයෙන් අඩුයි. බොන්න ඉතින් කැමත්තක් ඉතින් මොන කට්ටියද නොමන කට්ටිය ඉන්න අවශ්‍යතාවක් වශයෙන් ගත්තාම ඉතින් වටිනා දෙයක් ලංකාව විශ්වවිද්‍යාලම තියෙන දෙයක්. මොනම රටකට වුණත් මේ දුම් ආශ්‍රිත නිෂ්පාදන ඒ ආශ්‍රිත දෙයක් තියෙනවා නම් ඒක මම අනුමත කරන්නේ නැහැ. මම ඒ කියන්නේ කොහොමත්ම ලංකාව වගේ රටකට කොහොමත්ම මේක ගැලපෙන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ. මේ ඖෂධයකට පාවිච්චි කරලා කමන්නේ මේ මද්ද්‍රව්‍ය වශයෙන් ගන්න එක නම් හරි නැහැ. ගංජාගෙන දැන් ආන්නේ වතුරනේ. ඒ කොහොමත් හොඳ නෑ තමයි ගංජා කුඩු මත්පැන් සියලු දෙයක්ම ඒක නරකයි. ශරීරයටත් නරකයි, නීති අනුකූලෙත් නරකයි. මම දන්නා එක මේ කියන්නේ කරන කය කොච්චර ඇල්ලුවත් ටිකයින උස්සගෙන දුවනවා. දැන් අර මම දන්නවා මේ පොඩි ළමයිට එකතලට ඔයගොල්ලගේ ලොකුයි අපි පුතා ඉන්දියාපක කයිනකොට මාර්කට් වාපලා උස්සන් කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අම්මල එළමෙත් අපි ගන්නම් එයා එක්ක මෙයා සෙල්ලම් කරන්නේ පවුනේ කියලා එම කිව්වා. ඉතින් ඔය වගේ බොනායි ඉන්නවා. ලොකු තැන්වල ඉඳවත් ගන්න බැරුණාම පොඩි පොඩි අවල්ලන් ගින් දඩ ගගා එවනවා. ඒ සල්ලි මොනා කරන ගන්නවද මම නම් දන්නේ. සම්පූර්ණයෙන්ම නරකයි. කංජ කියන්නේ මිනිසුන්ට තව ගොඩක් ලෙඩ ඇති කරන දෙයක්. මිනිස්සු මේ පිස්සු වටනවා. කෑමටත් හොඳ නැහැ, බීමටත් හොඳ නැහැ. මනුස්සකමින් ඈත් වෙනවා. ඒ නිසා සම්පූර්ණ මේක තහනම් කරන්න ඕන. නීතියෙන් හරි මොකෙන් හරි තහනම් කරලා ඒක දුර්ලභ කරාම මේ සාමාන්‍යයෙන් මේ වෙළඳපොලේ අඩු වුණාම ඩිමාන්ඩ් එකක් හැදෙනවා. ඒ ඩිමාන්ඩ් එක හැදෙන හින්දා තමයි ඒකට ලොකු ඉල්ලුමක් එන්නේ. ඉතින් ඒක ඒ කාරණේ උඩ තමයි මේ ගොඩක් මිනිස්සු මේක මේ ගැන මේ උනන්දුවක් දක්වන්නේ. ඉතින් ඊට පස්සේ ඩිමාන්ඩ් එකක් හැදුනාම ඒක තියන අය පාවිච්චි කරලා ඒකෙන් ව්‍යාපාරයක් කරන්න යනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම අහගෙන හිටිය අපේ සෞඛ්‍ය අමාත්‍යවත් කියනවා මේක වවන්න නීතිගත කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මම කියන්නේ කමක් නැහැ ඒක ගැටලුවක් නැහැ. හැබැයි හරි ක්‍රමවේදයක් හරි විදිහට පාවිච්චි කරන එකක් හදන්න ඕන. මොකද දැන් ලොකු හානියක් කරනවා නම් ඒක හොඳ නැහැ. ඒ දැන් අපේ රටේ කංශ භාවිත කරන විදිහ සම්පූර්ණයෙන් වැරදි. ඒක සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕන. හැබැයි ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න විදිහට අපේ මොන හරි රාමුවක් හැදුවොත් මම හිතනවා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් රටටත් ඒක අපනානයක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉන්දියාවේ සෑහෙන බෙහෙත් වලට ඔක පාවිච්චි කරනවානේ. ඒක කටයුත්ත ඒක කරන නිසා. අනික ඉතින් දැන් ලෝකේ ගත්තාම දැන් අපි ලෝකයේ බොහොම වැළඳ ගන්න જાතියක් නේ. ඕන එකක් අපි ගෙනලා දාලා මෙව කරනවානේ. හැබැයි ඉතින් බලන්න ලෝකේ ඒක පාවිච්චි කරන විදිහ ඒක වෙනම කල්චර් එකක් නේ. වෙනම මිනිස්සු ටිකක් වෙනම දෙයක් ඒක. ඉතින් මම කියන්නේ නෑ ඒක හැමම ගෙනලා මෙහෙ දාන්න ඕනේ කියලා. නමුත් ඒක අපි කලමනාකරණය කරගන්න ඕනේ. මිනිස්සු හැරි රට හැරි හැටි ඔක්කොම කරන්න ඕනේ. දැන් මට කියන්නේ දෙන්නේ මොකද කංශා භාවිතයේ නිසා ගොඩාක් අය මේ නව පරපුරේ තරුණයෝ ගොඩාක් නොමග යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වැරදි වලට සමහර වැරදි පිටිපස්සේ ඕක තියෙනවා ගොඩාක්. ඔය කංශා භාවිතයේ ඒකෙන් තමයි මගේ අදහස නම් කංශා තහනම් කරන එක හොඳයි කියලා. මේක හොඳ නැහැ මොකද ඊට අර තරුණ පරපුරට ඊට පස්සේ ජාතිය දෙක ඇත්තටම නරකයි. ඒ කියන්නේ රජය කෙනා තහනම් කරන්න ඕනේ. නීතිගත නෙමෙයි තහනම් කරලා මේක වළක්වා ගන්න ඕනේ. කංශා මද්ද්‍රව්‍ය ජාතියක්. ඒ නිසා ඒක අපේ රටට සුදුසුම නැහැ. ඒකෙන් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ තරුණ පරපුරට යම්කිසි මත්වීමක් තියෙනවා නම් ඒ මත්වීම සම්පූර්ණයෙන් වැළකී යුතුයි. නෑ ඉතින් මට කියන්න දෙන්නේ ඇත්තටම මේ කංශා කියන්නේ එක පැත්තෙන් ගත්තාම සිංහල වෛද්‍ය විද්‍යාවකට ඒක බෙහෙතක්. ඉතින් ඒක මෙහෙමයි නීතිගත කරන එකයි හොඳ නැත්තේ. නැත්නම් සිංහල වෛද්‍ය විද්‍යාව පැත්තට යොමු කරාට අපේ කිසිම අහිතකර නැහැ. ඒක කැමැතිවරු තමන්ගේ ස්වාධීන අදහස් මේ රට කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මහ ජනතාවගේ මතේ විමසලා ඕක හරියට වෛද්‍ය සභාවක ආවත් අවුල නැහැ. නමුත් තරුණ පරපුර සඳහා මේක අහිතකරයි කියලා අනිවාර්යෙන්ම අහිතකරයි. ඒක වචන දෙකක් නැහැ. ඒකිට මේ යම් කිසි දෙයක් කරනවා නම් හොඳට හිතලා බලන්න ඕනේ.